एक्नेस कुमारी एक तरह नगर एक लसन गैल में संगीत भाण्डिया वादने कर कर इन्नवा इति इतने वटे इन्नाया ए संगीत कथा उना मुखद मीट कालीन ओयवागे संगीत वादने करे रज मालिकावीन रज कुमारी वितराय इति अद मे गैल में वादने करने का देखला एल हरीम सतटूना मे सदेनवा रज मालिकावीन एक्नेस कुमारियट इति मेयात मेक जानेलिन बलनवा इति मेयाट एकट होंदटम केंदियानवा मुकद मेया तमाई मीट कलिन मेहे होंदटम वादने करे इति मेया हितनवा मे तरुणियात एक्क ममत तरंगिट वादने करनवा केला इति मेया यानवा अर गैल्लामया वादने करन तनट देन्नात एक्कम एक एक विधियट एक एक लस्सन वादन गहन्न पटन गन्नवा हैबै गमे हेमोटम वगे हित गिये अर लसन तरुणी वादने तमाय इतिंग एकट केंदिगे एक्नेस कुमारी रजमालिगाव टायतेनवा एविला मेयाट हुंदटम केंदिगिहिल्ला वादे बांडे पोले गहनवा मे कुमारी यनवा रजमालिगावे वहला दाल तिबुनु कांबरेकट मेया ए कांबरे एविदिनकोट दकिनवा ली पेट्टिया इतिंग ए पेट्टिये एरला बलनवा ए पेट्टी ऐतुले तिबुने लसन संगीत भाण्डिया इति मे कुमारी आयत यनवा अर गैल्लामियात एक्क मेक वादने करन्न कुमारी इतंट गियाट पास्से अर गैल्लामिया कियनवा ओक वादने करन्न एपा कियला कुमारी अहन्ने नै एया एक वादने करन्न गन्नवा एत एक्कम गेवाल दोरवाल पुपुरन्न गन्नवा लंग इन्न मिनिस्सुन्ट एक अहगने इन्न बैरि तरम लोकु साध्यक् एनवा इतिं अर गैल्लामिया එයාගේ වාද්‍ය භාණ්ඩේ වාදනය කළා අර ගමේ ඉන්න අයට ඒ සද්ද ඇහෙන්නේ නැති විදියට මැජික් එකක් කරනවා කුමරිය වාදනය කරන එක නවත්තලා බලනකොට වටේම පුපුරලා කුමරිය අහනවා මේ මොකද්ද වෙන්නේ කියලා ඒ එකම අර ගෑන් ළමයා කියනවා ඔයා දන්නේ නැති වුණාට ඉස්සෙල්ලා ඔයාගේ ආච්චි අම්මයි අපේ ආච්චි අම්මයි මේ සංගීත භාණ්ඩ පාවිච්චි කරේ නපුරු යක්ෂයෝ එළවන්න එක දවසක් එයාලා මේ වාද්‍ය භාණ්ඩය कांबरे तील गियवेलावक होरेम नपुरु यक्षे कविल्ला मे वादि बांडे वादने करला तीयनवा ए तेकम आच्यम्मला देन्न एविल्ला एयातेकत सटान करला ए नपुरु यक्षव वादि बांड्याक असम हिरकरा ए तमाई ओय वादि बांड्य ईट पस्से ए देन्न एक वादि बांड्याक अपे आच्यम्मा गत्ता අනිත් වාද්‍ය භාණ්ඩේ තමයි ඔයාලා ආච්චියම අරන් ගියේ. ඒ තමයි ඕක කියලා මේ ගෑල් ළමයා මේ කුමරියට කියනවා. ඒත් එක්කම කුමරිය එතනින් දුවනවා. අර කුමරිය වාදනය කර වාද්‍ය භාණ්ඩය ඇස්සෙන් ආයිත් අර යක්ෂයා මතු වෙනවා. ඒ යක්ෂයා ඇවිල්ලා ඒක වාදනය කරන්න ගන්නවා. ඒත් එක්කම ආයෙත් මිනිසුන්ට අහන් ඉන්න බැරි තරම් සද්දයක් දැනෙනවා. ඒ වගේම තමයි ගෙවල් බිමට කඩාගෙන වැටෙනවා. ඒත් එක්කම අර ගෑල් ළමයා එයාගේ වාද්‍ය භාණ්ඩෙත් වාදනය කරන්න ගන්නවා. ඒ ගමම්ම අර කුමාරිකාවට කියනවා ඔයා ඉක්මනට ගිහිල්ලා මගේ ආච්චි අම්මව එක්කන් එන්න. එයාට පුළුවන් අපිට උදව් කරන්න කියලා. මේ කුමරිය කල්පනා කරලා කියනවා නෑ ආච්චි අම්මව එක්කෙන් මම යන්නේ නෑ. අපි දෙන්නත් එක්කම එකතු වෙලා කරොත් එයාව නවත්තන්න පුළුවන් කියලා. ඉතින් මේ දෙන්නත් එක්කම එකටම වාදනය කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම අර යක්ෂයා වාදනය කරන සද්දේ එන්න එන්න අඩු වෙලා ඒ යක්ෂයාත් විනාශ වෙලා යනවා. ඉතින් මේ කුමාරිකාව මේ ගෑල් ළමයාගෙන් සමාව ඉල්ලනවා. එයාට කරපු දේවල් වලට මේ ගෑල් ළමයා කියනවා ඔයාට දැන් බය නැතුව අර වාද්‍ය භාණ්ඩේ වාදනය කරන්න පුළුවන් කියලා. ඒකේ ඉඳපු යක්ෂයා අපි දැන් ඉවර කළා දැම්මා කියලා. ඊට පහුවදා කුමාරිකාව නගරයට ඇවිල්ලා අර වාද්‍ය භාණ්ඩේ ලස්සනට වාදනය කරනවා. ගමේ හැමෝමත් හරිම සතුටින් ඒ වාදනයත් අහගෙන ඉන්නවා.